ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ සැමට ඉතාමත් ආශිර්වාදමත් සුභම සුභ දවසක් වේවා. තවත් අලංකාර දවසක්. අපි උන්වහන්සේගේ පාමුල අද දවසේ ආශිර්වාදය අහන්නට එය තුල ක්‍රියා කරන්නට පැමිණලා සිටිනවා. අසන්නෝ පමණක් නොව ක්‍රියා කරන්නෝ බවට අපි පත් වෙන්නට අවශ්‍යයි. හාලෙලූයා. අද දවසෙත් වචනේ ඔබගේ පාදයට පහනක් ඔබගේ මාවතට එළියක්ම වේවා. ශුද්ධ බයිබලයේ ශුද්ධ මතේ 7 වන පරිච්ඡේදයේ 21 22 23 කියන පද අද දවසේ ඔබගේ ආශිර්වාදයේ වෙන්ට යනවා. ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමිනී ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ස්වාමිනී ඔබගේ නාමයෙන් අනාගත වාචන නොකියමුද, ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකලෙමුද, ඔබගේ නාමයෙන් නොඑක් බලවත් ක්‍රියා නොකලෙමුදයි මට කියනවා ඇත. එවිට මම කිසි කලකත් නුඹලා නොහැඳින්ෙමි, අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් නහක්ක ඵලයල්ලයි ඔවුන්ට කියන්නෙමි. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ මෙලෙස ඔබටත් මටත් අද දවසේ කතා කරනවා. ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස ඔබත් මමත් අද වෙනකොට මේ තප්පරේ වෙනකොට කරන්නේ ස්වාමීන් වහන්සේගේ කැමැත්තද? එව නැත්තම් අපේ මානසික කැමැත්ත ඉෂ්ට වෙමින් තියෙනවද? එතකොට ඒ වෙලාවට ඒවා සන්තෝසයි සතුටුයි සමාදානයි වගේ දැනෙනවා. යම් ස්ථානවලදී අපි බොහෝම ජයග්‍රාහී වගේ දැනෙනවා අපේ මානසික ක්‍රියාවන්වලදී. නමුත් අපි ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරනකොට ටිකක් දුෂ්කර තාවේවල් වලින් ගමන් කරනවා. ඒ අතරතුර අපි ස්වාමීනි ස්වාමීනි ඔබගේ නාමයෙන් අනාගත වාචන නොකිව්වද, අපි ඔබගේ නාමෙන් යක්ෂයන් දුරු නොකළාද, ඔබගේ නාමෙන් බොහෝ බලවත් ක්‍රියා නොකළාදයි කියනවා ඇත. එවිට ස්වාමීන් වහන්සේ කියනවා, මම නුඹලව දන්නේ නැහැ. හාලෙලූයා. මම නුඹලව දන්නේ නැහැ. අධර්මිෂ්ඨකම් කරන්නේනි, මා කෙරෙන් නහක්ක ඵලයල්ලායි උන්ට කියන්නේමි. එහෙනම් ඔබත් මමත් කරන්නේ ස්වාමීන් වහන්සේගේ කැමැත්තද? එහෙම නැත්නම් මාංශයේ තෘෂ්ණාව සිතේ ආශාව වසඟ සිතුවිලි වලට මූලිකකම දීලා අපි සේවාවන් කරනවා සභාවේ, නොයෙකුත් කටයුතු කාරණාවල යෙදිලා ඉන්නවා, දෙවියන් වහන්සේගේ සේවකයෝව ඉන්නවා, නොයෙකුත් ආකාරයේ සේවාවල් වලට සම්බන්ධ වෙනවා, යක්ෂයන් දුරු කරනවා, අනාගත වාක්‍ය කියනවා, නොයෙක් බලවත් ක්‍රියා කරනවා. නමුත් අවසාන දොරටුව ළඟදී ස්වාමීන් වහන්සේ කියනවා, මම අඳුනන්නේ නැහැ, අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මං අඳුරන්නේ නැහැ, මගෙන් අහක් වෙලා යන්න. ස්වාමීන් වහන්සේ මෙලෙස කියන එක ඔබෙත් මගෙත් කැමැත්තද? අපි මෙච්චර දුරක් ආවේ මේ ටික කොටස අහගන්නද? එහෙනම් දරුවනේ, ඔබයි මමයි කල යුතු වන්නේ උන්වහන්සේගේ කැමැත්ත විමසීමයි, උන්වහන්සේගේ කැමැත්ත කිරීමයි. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නියමයේ පරිදි ඔබත් මමත් හැසිරෙනවද, ක්‍රියා කරනවද, වචනේ ප්‍රකාරයට ජීවත් වෙනවද, ඒ ශුද්ධ වූ ලියවිල් අනුගමනය කරනවද? ස්වාමිනී, ඔබ වහන්සේ ඒ පුදුම දේවල්, ඒ ස්වර්ග රාජ්‍යයේ අගනා දේවල් වලින් අපි ආශිර්වාද කරන්ට යන බව ස්ථීරයි. ඉතින් දරුවනේ, ඔබත් මමත් පුරුදු වෙන්නට අවශ්‍යයි උන්වහන්සේගේ කැමැත්ත සොයන්න. අපේ කැමැත්ත පසෙක තියලා උන්වහන්සේගේ කැමැත්ත පිටුපස දුවන්ට අවශ්‍යයි. මේ කාලය තුල අපි උන්වහන්සේගේ කැමැත්ත අල්ලගන්ට අවශ්‍යයි. මේ මොහොතේදී ස්වාමින් වහන්සේ ඔබවත් මාවත් ආශිර්වාද කරනසේක. ආමෙන්. අද දවසත් ඔබට ඉතාමත් අලංකාර වූ සුභම සුභ වාසනාවන්ත දවසක් වේවා. ආමෙන්.